මම සතුටු වෙනවා චණ්ඩානි ඇමතිතුමියට මෙවරත් කාන්තා අමාත්‍යංශය ලැබීම ගැන. එතුමිය කාන්තා අමාත්‍යංශය තුළින් විශාල වැඩ කොටසක් කරා. විශේෂයෙන්ම කාන්තා අමාත්‍යංශය තුළින් අපි මුළු රට පුරාම ගැබිණි මාතාවන්ට පෝෂණ මල්ලක් ලබා දුන්නා. මම හිතන්නේ ඒකම ඇති, අනිත් ඒවා ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. අද එතුමියට බාර දීලා තියෙනවා විශාල වගකීමක්. ඒ වගකීම තමයි මේ අමාත්‍යංශයට අමතරව ඒ වියලි කලාප සංවර්ධනය කරන්න. මම බලාපොරොත්තු වෙනවා එතුමගේ අමාත්‍යංශයත් එක්ක එකතු වෙලා අපේ අමාත්‍යංශය දැන් මේ දේශගුණ විපර්යාසයට අපි පිළිතුරක් හොයාගන්න. මොකද එතුමිය ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කේ, මම ඉන්නේ දිගමඩල දිස්ත්‍රික්කේ, ජනාධිපතිතුමා ඉන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කේ, අපේ සජිත් ඇමතිතුමා ඉන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කේ, රංජිත් ඇමතිතුමා ඉන්නේ මොණ්ඩාගල දිස්ත්‍රික්කේ. අපි ඔක්කොටම බලපාන ලොකුම ප්‍රශ්නේ තමයි අපේ අහිංසක ගොවි ජනතාවගේ මේ වියලි තත්ත්වයත් තුඩ පහුගිය කාලේ විශාල නියගයකට මුහුණ දෙන්න සිද්ධ වුණා දිස්ත්‍රික්ක 14කට. එතකොට මේකට අපි මේ නියන් ආධාර දෙන එක නෙවෙයි පිළියම. අද ලෝකේ අලුත් තාක්ෂණයත් එක්කලා කෘතිම වැසි ලබාගෙන නියඟයක් ඇති නොවන ආකාරයට ඊ වැඩ කටයුතු ඉදිරියට අරගෙන යනවා. ගම් වතුර වලටත් අපි බලාපොරොත්තු වෙනවා විශාල සැලසුම් සකස් කරලා ගම් වතුර පාලනය කරන්න. එතකොට මේකේ දුප්පත්කම නැති කරන්න, විශේෂයෙන්ම මට ලැබිලා තියෙන සමාජ සුභසාධනහ සවිබල ගැන්වීම් අමාත්‍යංශය තුලින් එතුමගේ අමාත්‍යංශයත් එක්ක එකතු වෙලා මේකට අපි පිළියමක් අනිවාර්යයෙන්ම අපේ ජනතාවට ලබා දෙනවා. මම චීනෙත් එක්ක පහුගිය කාලේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයයි මා චීනේ ගිවිසුමක් අත්සන් කරා. ඒ අත්සන් කරේ කෘතිම වැසි ලබා ගන්න චීනේ තමයි ලෝකේ ඒ අංශයෙන් දියුණුම. ඒ ගැන මම අධ්‍යයනය කරා. අපිට පුළුවන් ඒ වලාකුල් වලින් හැමදාම අපේ රටේ වලාකුල් තියෙනවා අපිට අවශ්‍ය කරන තැනට අපිට ඒ වැසි ලබා ගන්න. ඒ තාක්ෂණයත් එක්ක මම විශ්වාස කරනවා අපේ දිස්ත්‍රික්ක පහේ ඉන්න ජනතාවට නැවත ඒ නියඟයෙන් විඳින පීඩාව තව අවුරුදු 2-3 යනකොට අපි නවත්තලා අලුත් තාක්ෂණයත් එක්කලා අද තියෙන අස්වැන්න වගේ 3 අස්වැන්නක් ලබාගෙන දුප්පත් ගුවීන් කියන වචනේ වෙනුවට පොහොසත් ගුවීන් අපේ ප්‍රදේශයේ ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එතුමියට මගේ සුභාශිංසනය ප්‍රාර්ථනා කරනවා මේ අමාත්‍යංශය ඉතාමත්ම සාර්ථකව ඉදිරියට අරගෙන යන්න.